මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිව මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ඔය පාර දෙන්න හැදුවේ අර ගෙදර මත්ත හිටියේ මේට ආවේ කළ කට්ටිය අපාර. දැන් මෙතන ගහමුල දෙන්නේ. ඔය මෙහෙට පණි නිවිදිනවා. ඔය කොම්බ ගහමුල දෙන්නේ. ඔව් ඔව්. මේ මෙතන ඉන්නේ. අතේ කිලා ටික අපේ හරියට. ඔය කලේ කිලා ඉරි කිලා ඉරි. ලොකු තලගොය. ලොකු තලගොය. කොහ තලගොය? මම අතර ඉන්නවා උන්ට. එන්න. දැවන්ත නාගයෝ බොහොම කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ. දැන් අද දවසේදී මම මේ අල්ලන තොන්හිරි නාගයා. මෙච්චර ලොකු දාලා අපි කලින් අල්ලපොව? නෑ කලින් දෙන්නම් මෙච්චර විශාල නෑ. නමුත් ඉතින් අර විශාලත්වයේ වෙනසක් වෙන්නේ නෑ. නමුත් විස එකයිනේ. ලොකු කුඩා කියලා නෑ. විස එකයි. දැන් මේ තලගොයා සාමාන්‍යයෙන් අඩි දෙකහමාරක් විතර විශාලයි තලගොයා. ඒතොර නාගයාත් අඩි 7කට ආසන්න දිගක් ඉන්නවා. මගේ අතට දෙන්නවා සාමාන්‍ය කිලෝ 3කට ආසන්න පාර. මෙයාගේ මේ වෙනස තමයි මෙයාගේ මේ පෙනකොබේ ඉතාලම විචිත්‍රවත් පෙනකොබයක් තියෙන. දැන් අපිට සාමාන්‍ය බොහොම කලාතුරකින් මේ වගේ විචිත්‍රවත් පෙනකොබයක් තියෙන නාගයෙක් හම්බෙනවා. බලන්න මෙයාගේ පෙනකොබේ මේ දෙපැත්තටම සුදු රේඛාව දෙපැත්තටම විහිදලා තියෙන. ගොඩක් වෙලාවට අපිට දැක් සෑම මේ කියන්නේ බොහෝ නාගින්ගේ දැක ගන්න ලැබෙන්නේ පර්සලකුණ විතරයි. මෙයාට මේ පර්සලකුණට අමතරව ඉහලින් ඇහි බැමක් වගේ සලකුණකුත් දැක් ගන්න පුළුවන්. දැන් නාගයෙක්ගේ ගොඩක් වෙලාවට මේ පර්සලකුණ තමයි මේ නාගයෝ 100ක් ගත්තාම 100ට 90කගේ විතර දැක ගන්න ලැබෙනවා. නමුත් අර මේවැනි විචිත්‍රවත් පෙනකොබයක් තියෙන බොහොම කලාතුරකින්. දැන් ගොඩක් අයට හිතෙන්න පුළුවන් මෙයා මේ ටිකක් උසස් කුලේ නාගයෙක් කියලා. එහෙම එකක් නෑ. දැන් ලංකාවේ ලංකාවට ආවේනික සර්ප විශේෂයක් නෙවෙයි නාගයෝ කියලා කියන්නේ. මෙයා ඉන්දියාවෙන් ව්‍යාප්ත වෙලා ඉන්න උප ප්‍රභේදයක් තමයි ලංකාවේ නජා නජා කියන කුලයට අයත් වෙන සත්ව කොටස තමයි මේ නාගයෝ.
තොර අර ලංකාවේ ඉන්න උග්‍ර විස සර්පයන් පස් දෙනාගෙන් එක්කෙනෙක් කියලා හැමෝම දන්නවනේ. නාගයෝ කියලා කියන්නේ සර්ප බක්ෂකයි. එතකොට මේ නාගයාට හැකියාව තියෙනවා මෙයාට ඉන් පහලින් ඉන්න සියලුම සර්පියෝ ගිල දාන්න. පොළඟගේ ඉඳන් ලංකාවේ ඉන්න සෑම සර්පෙක්ම ගිල දැමීමේ හැකියාව තියෙනවා නාගයාට. ඒක තමයි තියෙන සුවිශේෂත්වය. දැන් ගොඩක් අය හිතෙන්න පුළුවන් මෙයා කිං කොබ්‍රාද කියලා. කිං කොබ්‍රා ලංකාවේ නැහැ. එයාලගේ ව්‍යාප්තිය තියෙන්නේ ඉන්දියාවේ. නමුත් ලංකාවේදී අපිට තාම සාමාන්‍ය පරිසරය තුල කිං කොබ්‍රා කෙනෙක් හමු වෙලා නැහැ. නමුත් මෙයාත් කිං කොබ්‍රා කෙනෙක් තරමටම මනාව හැදිලා ඉන්න සර්පෙක්. මෙයාට මේ ගහුවද දන්නේ නේ තුවාල වෙලා තියෙන ඇඟුල මකන්නේ. අවුත් කියන්නේ මොකක් හරි හිර වෙලා තියෙනවා සමහර වෙලාවට. නේ නේ පනේ පනේ උඩ කොටස මේ හරි ටිකක් තවකගේ තවක කිල්ලම වාරිලා දන්නේ. ගැහුවේ නෑ එකපාරක්වත් ගැහුවේ නෑ මුදින්ම කීවා යන්න කියලා මගේ ලකුණු. ඔව් එහෙම අර කිව්වට සර්පින්ට තේරෙන්නේ නෑ. මෙයාලට බාහිර කන් නෑනේ. දැන් ගොඩක් අය අර නාගයාට බොහොම ආදරෙන් කතා කරන්ද සූදානම් වෙලා ඉන්නවා. නමුත් එහෙම නාගයින්ට විතරක් නෙවෙයි සෑම සර්පයෙකුටම බාහිර කන් නැහැ. අපි කතා කරන දේවල් එයාට ඇහෙන්නේ නැහැ. නමුත් අර අභ්‍යන්තර කනක් තියෙනවා. ඒවට එයාට කම්පන තරංග දැනෙනවා. දැන් මෙයාට කලබල වෙන්න හේතුවක් නැහැ. හිරිහැරයක් කරන්නේ නැහෙනේ. දැන් ගොඩක් වෙලාවට මම අල්ලන සෑම නාගයෙක්ම කොච්චර කලබල වෙලා හිටියත් බොහොම තැම්පත් වෙන අවස්ථාවක් තමයි මේක. ඒක ප්‍රායෝගිකවම දැන් ඔයාලට දැක බලා ගන්න පුළුවන්. දැන් මෙයාට තියෙන ලොකුම ගැටලුව තමයි එයා ගත්ත ආහාරය එයාට අහිමි වීම. නාගෙක් විතරක් නෙවෙයි සෑම සර්පෙක්ම එයාට ගොදුරක් ගත්ත සැනින් යම් හිරිහැරයක් වුණොත් ඒ අරගෙන තියෙන ගොදුර හපෝ වමනේ දානවා. ඒකට හේතුව තමයි දැන් මෙයාට මේ ගොදුරත් එක්ක වේගවත්ව ගමනක් යන්න බෑනේ. ආහාරය අරගෙන ඉන්නකොට ඇඟ බරයි. ඒ නිසා මෙයාට හානියක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉනිස තමයි මෙයා අරගෙන තියෙන ගොදුර ශනිකව වමනේ දාන්නේ. ඔව් මුලින් ඉස්සරම ගියේ නෑ. ගියේ නෑ අහකට මම වෙහි තියන්නේ. වමනම ගියන්නේ. හා. ඒතර ගොදුර වමනේ දැම්මට පස්සේ නැවත ඇඟ සැහැල්ලු වෙනවා. ඒතර වේගෙන් යාට එතනින් ඉවත් වෙන්න පුළුවන්. නමුත් ඉතින් අර මේ වගේ දැවැන්ත ගොදුරක් ගන්න මෙයාට මේ බොහෝ කාලයක් ගත වෙනවා. පළවෙනි අවස්ථාවේදී මෙවැනි ගොදුරක් දැන් අපි තලගුවෙක් හෝ වෙනස් සතෙක් වෙන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේදී මෙයා කරන්නේ දෂ්ට කිරීම තුළින් ඒ ගොදුර අඩපණ කර ගැනීම. ගොදුර අඩපණ කරලා පසුව තමයි ක්‍රමානුකූලව හිසේ ඉඳන් ගිලීම ආරම්භ කරන්නේ. දැන් පේනවනේ මෙයාගේ විෂේ ප්‍රබලත්වය කොච්චරද කියනවනම් තලගුවෙක් මිනිත්තු කිහිපයක් තුළදී මරණයටපත් වෙනවා. තලගුවෙක් විතරක් නෙවෙයි ඕනම සතෙක් විනාඩි කිහිපයක් තුළ මරණයටපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒකට හේතුව තමයි මේ නාගයෙකුගේ විෂ න්‍යිරොටොක්සින් කියන විෂකාණ්ඩයටයි ආයත් වෙන්නේ. මෙයාගේ විෂ බලපාන්නේ ප්‍රධාන වශයෙන් ස්නායු පද්ධතියට. ඊට අමතරව ශ්වසන පද්ධතියට අවහිර කරන්නට හේතු වෙනවා. බලන්න මෙයාගේ ගොදුර ඉතින් හරි අපරාදේ. නැවත වතාව මම මේ ගොදුර අරගෙන යනවා. ගිහලා එයාට මේක ආහාර වශයෙන් ගන්න ඉඩකඩ හදලා දෙන්න ඕනේ. මොකද ලොකු වෙහෙසක් අරගෙන තමයි මෙයානි ගොදුරක් අල්ලගන්නේ. ගිලා දාන්නත් සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා. ගොඩක් වෙලාවට මේ රාත්‍රී කාලයේදී මෙයාලා මේ තමයි ඇත්තටම මෙයාලගේ ලොකු ක්‍රියාකාරීත්වයක් තියෙන. ඒක හේතුව අනිත් සත්තුන්ගේ සහ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නතර වෙනකන් ඉන්නවා මෙයාලගේ සාමාන්‍ය චර්ය රටාවන් ආරම්භ කරන්න. දවල් කාලේටත් මේ සත්තු බහුලව අපිට දැක ගන්න පුළුවන්. නමුත් මෙවැනි දැවැන්ත නාගයෝ උදුරු අරගන්නේ සාමාන්‍ය මේ වගේ වෙලාවට. මෙච්චර කාලයක් මේක හිතියා දැක්කේ නේ දුනේ ඉන්නවා සර්පයෝ ඉන්නවා අපි අවට ඕන තරම් ඉන්නවා නමුත් අපි ඇහැ ගැටෙන්නේ කොහොම කලාතුරකින් මෙච්චර සර්පේ මේ දැක්කම නේද මම වතුරේ ජලේ නේ නයි අද තමයි කරන්න ආවේ නේද තලගොයා සාමාන්‍ය කිලෝ එකකට ආසන්නව වැඩිලා ඉන්න සතෙක් ඔව් ඒ වගේ තියෙනවා කිලෝ එකකට වැඩි වුණත් අඩු නෑ ඊට වඩා විශාල කලමයක් වුණත් මයට කිල දාන්න පුළුවන් බලන්න පුස අඩි 7කට ඔව් අඩි 7කට අසන්නු ඉන්න හරිම ප්‍රතාපවත් නාගි ඒක කරයි නෑ
Kau mau kalah terus kita mau memang ini dewan tenaga yang kambing. Ya kan ini tuh penaku bi kita mau dicicip tuh. Karena ini penaku bi tuh ini dia pita nu kau mau kalah terus. Hemat lagi kita mau lagi apurat setiap ini penaku bi akhirnya. Kita mungkin tidak dengan langkah ini sarpe ingat terus. Hemat lagi mau gawur wet lak pelan serta sama naga. Hari mau mati nuai. Naya abis terak nih bi. Polong kek dekat, ini serta tarak sakaran, maybe jadi rumah tuh denuat kiran, warga balagan non. Nah, gue udah kayak polong kanang, atar ini amar ladan non. Ini gue nanti polong kan, kan? Polong kan, hari mau matiin sarpi. Kan sarpi utama, mi parisere, sama tulis itu tahu, sebab hari kemarin kita satu kota sih. Ani wari ngapa sarpi udah kayak gandon. Bina kalau, ah, ini kalau tadi yang kita ngambil ini. Samani kilo ekakata wada 12 kilo ekamaarak vithara bara denne nam me talagoya. Me amaruin gilagatta gotura nawathawathawa nagayata ma aahara wasen laba denawa. Den issarawala me talagoyawa dala inna wenawa athulata. Ita passe tamai nagayawa kooduwata da gannawa. Nuku bisa karakan deh, namanya ni gudra. Naga gila kan, nanti ani itu sulup patu nih. Namun naga agi wisalat tertik ke balon kota. Wisalat gudra kut nih bi, ya demi. Ya samani kilo tu nak kiter lagi. Barat ini dewan tena agi. Ini lagi ada. Gudra karakan ini satik dekka ham minisuk. Anuwasa itu re satau kalabala karno. Ini kalabala karni kini taman nevata. Arakan itu yang kedua elir dan. Lagi aku marahnya cepat nuker mata kata terus kan hari mau mati kamu. Nanti boleh lah temen ini dengan tenaga amono tatari neng gua dina. Dan dengar mam ini pede si ini nih sa. Kamu mau kau ini tuh enak mewah kita tek marahnya tuh. Mau dengar sekarang. Kita balakan pulau mina gya gitu. Dengan tetalog ya aku gila dah mati ya. Dewent nagik. Ya, dan kuhumar ratri kali di usaha kerai me talagu yao gila daman. Ya, har dami subah vihum tamai. Apri ting subah dhamit pitupala katitu karan bain. Subah dahamata nuwana awanata luwe kisivak naya kiyanne meekata tamai.